වනාලි දුම්රිය ගැටීම නිසා සිදුවෙන අනතුරු වසරකට කිහිපයක් වාර්තා වෙනවා. එවැනි අවාසනාවන්ත අනතුරක් ඊයේ වාර්තා වුණා. ඒ මින්නේරිය රොටවය ප්‍රදේශයේදී. අනතුරින් වනාලි දෙදෙනෙක් මිය ගියා. දුම්රියටත් දැඩි අලාභහනි සිදු වුණා. මේ හේතුවෙන් නැවතී තිබූ කොටුව මඩකලපුව දුම්රිය ගමන අද යලි ආරම්භ කෙරුණා. උඩුගුවනේ බෝම්බ බියක් භයානක අත්දැකීමක් මේ භයානක අත්දැකීමට මුහුණ දෙන්නට ඉන්දියානු මගී ගුවන් යානයකට අද සිද්ධ වුණා. ඒකෙන් අවසානයේ සිදු වුණේ මේ ගුවන් යානය හදිස්සියෙම කටුනායක ගුවන්තොට පොළට ගොඩ බැස්සීමටයි. ජනාධිපතිවරණයටත් කලින් තමයි පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා කැඳ වුණේ. ජනාධිපතිවරණයෙන් පස්සේ දේශපාලනේ සෑහෙන්න වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනස් වීම මොනව සිදු වුණත් ජනාධිපතිවරණයට කලින් කැඳ වූ නාම යෝජනා අනුව පළාත් පාලන මැතිවරණය පවත්වන්නටයි මැතිවරණ කොමිෂන් සභාවට සිද්ධ වෙලා තියෙනවා. පිල්මාරු කිරීම සහ වෙනත් කාරණා පිළිබඳව අදාළ දේ නීතිමය සීමාව තුළ පමණ අපිට ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට හැකියාව තියෙනවා. නීතිය පිළිබඳව අර්ථකථන ආකාරයෙන් කරන්න පුළුවන්. අපි මෙතන කොමිෂන් සභාව නීතිය දකින ආකාරයට අපි කටයුතු කරනවා. අපි ගන්නා ක්‍රියාමාර්ග වල යම් වැරදිසහගත තත්ත්වයක් තියෙන ඕනම පාර්ශ්වයක පුළුවන් ගරු අධිකරණයට ගිහිල්ලා නීතිය අර්ථකථනය කරගන්න. දූෂණේ වංචාව අපේ රටේ කාලයක් තිස්සේ කතා වෙන ජනතාව ප්‍රතික්ෂේප කරපු මාතෘකාවක්. අකුරැස්සේ මාර්ගයක් හදන්න ගිහින් කෝටි 7ක වංචාවක් සිද්ධ වුණා කියලා ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. පාර හදලා මාසයක් යන්න කලින් ගිලා බැහැලා කියලායි වාර්තා වෙන්නේ. ඒ බලන්න මෙන්න බලන්න මේ බලන්න කොල්ලන් ගැ වැලි තලප කඩන්න වගේ මේ මේ බලන්න මෙන්න ABC තට්ටුවයි කාපට් තට්ටුවයි ඔක්කොම තියෙන අඟල් දෙක හැමාර. ඊශ්‍රායලයේ සහ හමාස් හිස්බුල්ලා සටන දිනපතා පුවත් මවන මාතෘකාවක් බවට පත් වී තිබෙනවා. අලුත්ම පුවත ඊශ්‍රායල් අගමැතිවරයාගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීම. මෙය ඊශ්‍රායලයේ ආරක්ෂක අංශ දැඩි අපහසුතාවයට පත් කිරීමට හේතුවක් බවට පත් වී තිබෙනවා. මේ සියලු තොරතුරු සවිස්තරාත්මකව දැනගන්න ජාතික රූප වාහිනී රාත්‍රියට ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින් එක්වන්න.